අයිබෝවන් සුබ දවසක් සියලු දෙනාටම ඔන්න එහෙනම් ලයිව් වීඩියෝ එකක් තමයි කරන්න යන්නේ මැනික් කැපීම පිළිබඳව කලින් මම කරලා තිබුණා ජෙම් කටින් මැෂින් එකක් ගන්නකොට එහෙම නැත්නම් ජෙම් කටින් කරන්න කලින් ඔයාලට අවශ්‍ය වෙන දේවල් මොකක්ද කියලා අද කරන්න යන්නේ ඉතින් ජෙම් කටින් පටන් ගත්තාම අපි මොකක්ද කරන්න ඕනි කියන දේවල් සාමාන්‍යයෙන් මේ මේව කවුරුත් ලයිව් එකේ කියලා දෙන්නේ නැහැ. ඒ නිසා හරියට බලා ගන්න. මම කතා කරන එක ඇහෙනවා නම් yes කියලා කමෙන්ට් එකක් දා ගන්න. හොඳේ? ඒ ටික තමයි ඉස්සෙල්ලාම කියන්න තියෙන්නේ. ඔන්න එහෙනම් මෙතන ගල් ටිකක් තියෙනවා. මේ ගල් ටික දැන් මේ අපි අද බලන්නේ ප්‍රී ෆෝම් කරන එකගෙන. ඊට කලින් ජෙම් කටින් කරද්දි සමහර දේවල් තියෙනවා මූලිකව දැනගන්න ඕනි දේවල් ටිකක්. හර්ෂ දුනු හින්න yes කියලා කමෙන්ට් එකක් ආවා. එතකොට අපිට දිගටම කතා කරන්න පුළුවන්. අද මැෂින් එකේ ප්‍රීෆෝම් කරලත් පෙන්නනවා. ලයිව් එකේ දිගටම බලාගෙන ඉන්න. එහෙනම් අපි බලමු ටික වෙලාවක් ඔය මේ මෙතන මුකුත් වෙන්නේ නැහැ. ඊට පස්සේ මම පොතකින් පොඩි පොඩි දේවල් ටිකක් ලියලා පෙන්නනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ ඕනි නම් නෝට් එකක් ගන්න නැත්නම් මේ වීඩියෝ එක සේව් කරගන්න පුළුවන්. මේක ඉවර වුණාම මම අප්ලෝඩ් කරන HD එකෙන් ඒ නිසා ඔයාලට ආයෙ බලා ගන්නත් පුළුවන්. වීඩියෝ ක්වොලිටි එක හොඳටම තියෙනවා නම් ඒකත් මට කියන්න. මේවා නම් මේ ග්ලාස් මෙතන පඩියන් පලිඟු එහෙම තියෙනවා. ඒ ටික අද වැඩ කරලා පෙන්නන්නම්. වැඩ කරලා කියන්නේ ප්‍රී ෆෝම් කරලා. එතකොට ජෙම් කටින්. ජෙම් කටින් කරන්න පටන් ගන්නවා කියන්නේ ඒක කලාවක් කියලා මම කලින්ම කියලා තියෙනවා. හොඳේ? එතකොට අපි ඉස්සෙල්ලාම මැනික් ව්‍යාපාරයකදී හෝ මැනික් කැපීමේදී සර් කටින් කෝස් එක තියෙන්නේ කොහෙද සසංක ලක්රුවන් මම මගේ එක නම් කරන්නේ රක්වානේ ඒක මේ ඉන්ඩිවිජුවල් කෝස් එක අපි මේ මාතෘකාවටෙමු එතකොට නුවන් අබේනායක ආයුබෝවන් සර් නියමයි ජය වේවා ඔන්න වැස්සකුත් ආවා මන් දන්නේ නැහැ සිග්නල් ගියොත් එහෙම කමන්නේ අපි දිගටම බලමු එතකොට මැනික් කැපීම එහෙම නැත්නම් මැනික් ව්‍යාපාරයේ ඉන්න කෙනෙක් ඉස්සෙල්ලාම ගලක් ගත්තම බලන්න ඕනි මොකද්ද පාට බර ෂේප් එක පළුදු දෝෂ ඒ වගේ විවිධ උත්තර අපිට හම්බෙනවා හැබැයි සාමාන්‍යයෙන් ජෙම් කටින් එකයි ජෙම් බිස්නස් එකයි දැනගෙන ඉන්න කෙනෙකුට ඉස්සෙල්ලාම බලන්න අවශ්‍ය වෙන්නේ ගලේ ෆේස් එක ෆේස් ෆේස් කියන්නේ දැන් මේ ගලට මේ හැම පැත්තෙම ෆේසස් තියෙනවා මේකේ හරි ෆේස් එක අපි තෝරගන්න ඕනේ මේකද නෑ මේකද කියලා බලවම ඒක නිකන් කන්දක් වගේ තියෙන ඒ නිසා ඒක හරියන්නේ නෑ ෆ්ලැට් ෆේස් එකක් වෙන්න ඕනි ඒකේ අපිට හරි ෂේප් එකක් ගන්න පුළුවන් වෙන්නත් ඕනි දැන් මේන්න මේ ගලේ මෙන්න මේ ටික ගෑවා නම් ඔයාලට පුළුවන් කුෂන් ෂේප් එකක් හදාගන්න. මෙන්න මෙහෙම කුෂන් ෂේප් එකක් හදාගන්න පුළුවන්. ඉතින් අපි ගලක් ගත්තු ගමන් දැන් මේක නම් ෆ්ලැට් ගලක්නේ. ෆ්ලැට් ගල් වල බුස ගැන පොඩ්ඩක් බලන්න ඕනේ. ඒක මම ඇඳලා පෙන්නනවා. දැන් මේක තමයි ඉතින් ලොකු මූණ. ඉතින් මේක තමයි ෆේස් එකට ගන්න වෙන්නේ. ඒ වුණාට උස මදි නිසා මේ වගේ ගල් දෙකට ඉරලා තමයි ගන්න වෙන්නේ. සර් මටත් එන්න පුළුවන් ඒ ඉද කෝස් එකට රක්වන්නේ උලක් නැහැ මට වැඩි දුරක් නැහැ. සසංක ලක්රුවන් ඔයාට හොන වෙලාවක එන්න පුළුවන් මට කෝල් එකක් දීලා එන්න. එතකොට මෙන්න මේක. මේකේ ත්‍රිකෝණ මූණකුත් තියෙනවා, ෆ්ලැට් මූණකුත් තියෙනවා. ඉතින් ජෙම් කටින් කරද්දි මෙන්න මේ වගේ උලට තියෙන කෑලි අපි ගොඩාක් වෙලාවට යටට තමයි ගන්න බලන්න ඕනේ. එතකොට මේකේ අපිට ලේසියෙන් කුෂන් ෂේප් එකක් හදන්න පුළුවන්. එහෙම නැත්නම් රෙක්ටැන්ගල් ෂේප් එකක් හදන්න පුළුවන්. තව මේකේ අපිට ඕනි නම් රවුන්ඩ් ඕවල් උනත් ගන්න පුළුවන්. ඒ වුණාට ඕවල් ගත්තම වේස්ටේජ් එක වැඩි. මේ හරියටම තියෙන නිසා මේ වගේ ගලක් වුණාම අපි කුෂන් ෂේප් එකක් තෝරගත්තා නම් ගොඩාක් හොඳයි. රෙක්ටැන්ගල් කියන කට් එක ඉච්චර වටින්නේ නැහැ. ඒ නිසා මේකට අපි තෝරගන්නවා කුෂන් ෂේප් එක. ඒක කොහොමද කියලා මම ආයෙ පෙන්නන්නම්. ඊට පස්සේ අපි තව ගලක් ගමු. මෙන්න මේක.
මේ ගල නම් ෆ්ලැට් මේක පඩියමක් මේකේ මේ ෆ්ලැට් මුහුණක් තිබුණාට මේක අපි ටේබල් එකට ගන්න බෑ මොකද මේකේ පැලුම් තල තියෙනවා ඒ නිසා ටේබල් එක කපද්දි මෙහෙම වතුරු යනවා ඒ නිසා මේ ගල අපි ආයි පස්සේ වෙලාවක බලමු මොකද මේක අංශක පහක් විතර මෙහෙම හරවලා තමයි ගන්න ඕනේ ඒක දැන් මේ කරන්න වෙලාවක් නෑ මට ඒක ටිකක් මේ ඩොප්පින් එහෙම කරලා තමයි කරන්න ඕනේ ඊට පස්සේ මෙන්න මේකට කියන්නේ බ්ලොක්කි ෂේප් කියලා රෆ් එකේ මේ වගේ කෑලි වලට තමයි පිටරට කට්ටිය ආස මේ වගේ තියනවා නම් ගොඩාක් හොඳයි ඕනෑම ෂේප් එකක් ගන්න පුළුවන් ප්‍රීෆෝම් කරන එකත් ලේසි ඒ වුණාට වේස්ටේජ් එක පොඩ්ඩක් වැඩි ගොඩාක් ලාට ඔයාලා බලන්න ඕනේ රවුන්ඩ් ෂේප් එකේ තියෙන ගල් සාමාන්‍ය බෝල හැඩයට තියෙන ගල් තමයි ඔයාලා බලන්න ඕනේ මෙතන බෝල හැඩයක ගලක් නැහැ මේක ફોકસ වෙනකන් ඉමු හරි දැන් මේ ගලේ ෆේස් එක හොයන්න කිව්වම මෙන්න මේක තමයි ගන්න වෙන්නේ මේක ගන්න මේක ගන්න ඕනේ ගාලා මේක ෆේස් එකට ගන්න පුළුවන් යට අර වලවල් එහෙම තියෙනවා මේක ගන්නත් පුළුවන් ඒ වුණාට වේස්ටේජ් එක වැඩි මේ උස වැඩිනේ ඉතින් මේ මේ පැත්ත ගත්තොත් ඉතින් ඕවල් ෂේප් එකක් අපිට ගන්න පුළුවන් මම කියන්න ආවේ මේ දේවල් නෙමෙයි Sir, please let me know when is next class, next course will start and how can I join? Prabhat Sanjeeva, ape ilanga class ekak July 11 patan ganna kaduweladi. Mage number ekata ho nalinta call ekak deela vistara danaganna puluwam. Number e mama comment ekak daannam. Mage number e 0776 1500 446. ඒ ටික මම පෙන්නන්නම්. මෙන්න මේ ගල. දැන් මේකේ මේ හරි ෂේප් එකක් නැහැ මූණක් නැහැ මේ ගලට හැබැයි ඉතින් කට් කරන්න කිව්වම ඉතින් අපිට යම් කිසි මූණක් තෝරගන්න වෙනවා මේක මම ප්‍රැක්ටිකල් පෙන්වන්නම් දැන් අපි බලමු එතකොට ඔයාලා දන්නවා මැණික් ගලක් කපන්න කලින් දැනගන්න ඕනි වෙන්නේ ගලක ෆේස් එකක් තෝරගන්න ඕනි දැන් මේ ගල බලන්න මේ මෙහෙම තියෙනවා අපිට පුළුවන් මෙන්න මේ ෆේස් එක තෝරගන්න මේකේ කුෂන් ෂේප් එකක් කපන්න පුළුවන් රෙක්ටැන්කු මේ ස්ක්වයර් ෂේප් එකක් කපන්න පුළුවන් ඒ වගේ ඕනෑම ෂේප් එකක් මේකට කපා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා අන්න ඒ වගේ වෙලාවල් වල මේ වගේ ගල් තමයි අපි බලලා ගන්න ඕනේ හොඳේ ඕනනම් තව මේ පාට ගල් ටිකකුත් පෙන්වන්නම් මෙතන තියෙනවා මේ රෆ් ගෝ මේ දෙයක් නිකන් මේ ලයිව් ඇවිල්ලා වීදුරු පෙන්නලා වැඩක් නැහැ නේ එතකොට මෙන්න මේ ගලට මේක මේක තමයි ෆේස් එක මේක පොඩ්ඩක් ගාලා අපිට පිය ෂේප් එකක් ගන්න පුළුවන් එහෙම නැත්නම් ඕවල් ෂේප් එකක් ගන්න පුළුවන් තව ගානක් තියෙනවා මේක මෙහෙම ඩාක් වුණාට මේ කට් කරාට පස්සේ එළිය එනවා මේකට ඉතින් ෂේප් එකක් තෝරගන්න අමාරුයි අපි මැෂින් එකේ ගාද්දි තමයි ඒ කියන්නේ මේ මෙහෙම හાર્ට් ෂේප් එකක් ගන්න පුළුවන් එහෙම නැත්නම් වෙන ත්‍රිකෝණ වගේ ෂේප්ස් උත් ගන්න පුළුවන් මේක ගානට් එකක් මේක නිකම්ම ඕවල් ෂේප් එකකට තියෙන්නේ ඉතින් ඕවල් ෂේප් එකක් මේකට අපි ගන්න පුළුවන් තව ගානට් එකක් තියෙනවා ඒකත් ඕවල් ෂේප් එකටමයි තියෙන්නේ ඒ වුණාට අපිට කුෂන් උනත් මේකට ගන්න පුළුවන් එතකොට ඔයාලා දන්නවා ජෙම් කටින් කරන්න කලින් කරන්න තියෙන්නේ ගලේ ෆේස් එක හරියට බලා ගන්න ඕනේ ගලේ ෆේස් එක ගලේ මුහුණත හරියට තෝරගන්න එක තමයි ප්‍රධානම වැඩේ ඊට පස්සේ ෂේප් එක තෝරගන්න ඕනේ එතකොට ෂේප්ස් ෂේප්ස් කිව්වම විවිධ ෂේප්ස් තියෙනවා මම පොතකින් ඇඳලා පෙන්නන්නම් මේ පොත හරහට තියලා තමයි මම අඳින්නේ ඔයාලා මේ ඔක හරියට බලලා කෙලින් ඇඳගන්න ඕනේ නම් ඒ එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ ඒත් ඔයාලා හරියට ඒක බලලා කරගන්න මෙන්න මේ කෑල්ල පේනවා ඒක ගණන් ගන්න එපා හරි ෆෝකස් වුණානේ which
shape has higher value? Is it oval shape? Fahad Farooq. ඒ ටික තමයි මම දැන් කියන්න යන්නේ. සාමාන්‍යයෙන් standard shapes කියලා ටිකක් තියෙනවා. එහෙනම් මම අඳින්නම් බලා ගන්න. ඔන්න එහෙනම් අඳිනවා round shape. ඔයාලා හරියට රවුමක් දාගන්න. මේකට කියන්නේ round. Round shape. ඊට පස්සේ oval. Oval. Oval shape. තව තියෙනවා මේ gem cutting theory එකට අනුව තමයි මේ මම order ලියන්නේ. ඔයාලත් එහෙම ලියාගන්න ඊට පස්සේ මම ලියාගන්න ඕනේ මේ ඊට පස්සේ මම කියන්නම් හොඳේ round oval ඊට පස්සේ තියෙනවා pear pear කියනවා එහෙම නැත්නම් tear drop කියලාත් කියනවා නිකන් drop shape කියලාත් කියනවා ඒකට tear drop ඊට පස්සේ තියෙනවා mark wheels v ඇටේ වගේ Mark quiz. Ita pasti api balamu. Menna mehemat tibunot. Triangle. Ekam kottak mehem curve vidiyata avana. Eda kiyanne trillion. Ita pasti square. 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 ඒකම පොඩ්ඩක් curve වෙලා ආවොත් මේකට කියන්නේ cushion කියලා. ඒ කියන්නේ square cushion, square cushion. ඒකම දිගට මෙහෙම ආවොත් අපි කියන්නේ rectangle කියලා. Rectangle. ඊට පස්සේ ඒකම පොඩ්ඩක් මෙහෙම curve විදියට ආවොත් ඒකට කියන්නේ ඒකත් කුෂන් තමයි. ඒක රෙක්ටැන්ගල් කුෂන් එක. ඊට පස්සේ තියෙනවා මෙන්න මේ ෂේප් එක. මේක ගොඩක් අය දන්නවනේ heart shape එක. Heart shape. තව තියෙනවා තව මේ octagon. මේකට ඔක්ටගන් කියන්න පුළුවන් නැත්නම් රේඩියන්ට් කියන්න පුළුවන් ඇස්චර් කියලාත් කියන්න පුළුවන් ඒක අර හැඩේ තියෙන විවිධ වෙනස්කම් නිසා තමයි එහෙම කියන්නේ දැන් ඔක්ටගන් කිව්වම මෙන්න මෙහෙම ලොකු ඔක්ටගනුත් එනවා ලොකු කියන්නේ අර සයිස් එකේ ලොකු නෙමෙයි මෙන්න මේ පට්ටන් ටික සයිඩ් පට්ටන් ටික සමාන විදියට සමාන විදියට આવොත් ඒකටත් ඔක්ටගන් කියලා තමයි කියන්නේ ඒකම දිගට આવොත් ඒකට කියනවා මේ emerald shape කියලා හැබැයි ඒකටත් long octagon කියලා තමයි කියන්නේ long octagon long octagon මේක මේකත් octagon එතකොට තව තියෙනවා අඳින්න ඉඩ නැහැ මම මේ මෙතන අඳින්නම් එතකොට තියෙනවා long octagon අපි බැලුවා තව තියෙනවා hexagon කියලා මේක hexagon තව තියෙනවා මේ barrel කියලා තියෙනවා මෙන්න මෙහෙම බැරල් ඊට පස්සේ කයිට් කියලා තියෙනවා මෙන්න මෙහෙම කයිට් තව අපිට පුළුවන් පෙන්ටගන් තියෙනවා පෙන්ටගන් ඊට පස්සේ වෙන මොනවද තියෙන්නේ ඉතින් ඒ වගේ විවිධ shapes තියෙනවා තව තව අර මල් වගේ හැඩ තියෙනවා ඒවත් gem cutting එකේදී වැඩිපුර පාවිච්චි වෙන්නේ නැහැ මේකෙදි මම ඔයාලට කියන්න ආවේ ඔය shapes ඇඳලා පෙන්වන එක නෙමෙයි standard shapes මොනවාද කියලා කියන්න
එතකොට ස්ටෑන්ඩඩ් කියලා බලමු මේ රවුන්ඩ් කියන එක ස්ටෑන්ඩඩ් ඕවල් කියන එක ස්ටෑන්ඩඩ් ස්පියර් උත් ස්ටෑන්ඩඩ් මාර්ක් විස් ස්ටෑන්ඩඩ් ෂේප් එකක් නෙමෙයි ට්‍රයිඇන්ගල් උත් ස්ටෑන්ඩඩ් ෂේප් එකක් නෙමෙයි ට්‍රිලියන් කමක් නැහැ ස්ක්වයර් ස්ටෑන්ඩඩ් ෂේප් එකක් කුෂන් ස්ටෑන්ඩඩ් මේක ස්ටෑන්ඩඩ් ෂේප් එකක් නෙමෙයි රෙක්ටෑන්ගල් කියන එක ලොง කුෂන් ඒක ස්ටෑන්ඩඩ් කට් එකක් හාට් එකක් ස්ටෑන්ඩඩ් ෂේප් එකක් මෙන්න මේක ඔක්ටගන් හෝ රේඩියන්ට් එහෙම නැත්නම් ඇස්චර් කියන ෂේප් එක ඒකත් ස්ටෑන්ඩඩ් ෂේප් එකක් තමයි මෙන්න මේ ලොง ඔක්ටගන් කියන එක මේ දවස්වල ස්ටෑන්ඩඩ් විදිහට ඇවිල්ලා තියෙනවා මේක නම් ස්ටෑන්ඩඩ් නෙමෙයි තාම මේක සෙමිගල් වලට තමයි කපන්නේ එතකොට අපි ඉස්සෙල්ලාම බැලුවේ ෂේප්ස් කට්ස් නෙමෙයි අපි බැලුවේ හොඳේ මෙතන මේ පොඩක් ජෙම් කටින් දන්න කට්ටිය ඇවිල්ලා ඔය කට් ගැන කියන්න යන්න එපා හොඳේ එහෙනම් ෂේප්ස් ෂේප්ස් වලින් මේ ප්‍රධාන ෂේප්ස් ටික තමයි මම කිව්වේ ඊට අමතරව ගොඩාක් ෂේප්ස් තියෙනවා ඉතින් ඔයාලා තෝරගන්නකොට මෙන්න මේ අර ස්ටෑන්ඩඩ් ෂේප්ස් වලින් තෝරගත්තා නම් ගලේ වටිනාකම පොඩ්ඩක් වැඩි කරගන්න පුළුවන් එතකොට එහෙම තමයි ඔය ෂේප් එකක් තෝරගන්නේ මැෂින් එකේ කරන්නේ කොහොමද කියලා මම පෙන්නන්නම් එතකොට ඉස්සෙල්ලාම අපි ෂේප් එක තෝරගන්න ඕනේ සාමාන්‍යයෙන් දැන් මේ ට්‍රයිඇන්ගල් එහෙම කැපුවොත් මිල හොඳටම අඩු වෙලා යනවා ගලේ ඒ නිසා ඒ වගේ ෂේප්ස් තෝරගන්න එපා ඒ ටික කියන්න වෙනවා දැන් මිනි පෙට්ටිය වගේ ආවොත් මිනි පෙට්ටිය ඒක 3D ෂේප් එකනේ ඔයා කියන්නේ මිනි පෙට්ටියක් වගේ ආවොත් මේ රෙක්ටෑන්ගල් එක තමයි ෂේප් එක අශෝක අරවින්ද කරුණාතිලක කැබෂන් කැබෂන් කියන්නේ ෂේප් එකක් නෙමෙයි ඒක කට් එකක් ඒක අපි කට් කටින් ගැන බලද්දි බලමු yellow diamond වල ප්‍රසිද්ධ කට් එකක් තියෙන්නේ මේ ඔය ඩයමන්ඩ් කිව්වම yellow diamond ද green diamond ද කියන එක අදාළ නැහැ ඕනෑම diamond එකට කට් එක වෙනයි ඒ කියන්නේ කට් එක ගැන නෙමෙයි දැන් මේ මම කතා කරන්නේ මම කතා කරන්නේ shapes ගැන සාමාන්‍යයෙන් gem cutting එකේ basic එක ඉස්සෙල්ලාම මොකද්ද කරන්නේ කියන එක තමයි මම කතා කරන්නේ දැන් cuts ගැන අපි ඉස්සරහට බලමු ඉතින් ඔන්න ඔය වගේ shapes තියෙනවා මෙන්න මේ ගල් ටිකත් ඔයාලා දැක්කනේ නඩියක් ඉන්නවා මම මේ focus කරලා ගන්නම් ඒක එතකොට ඔයාලා මේ ගල් වලින් පුළුවන් තරම් හොඳ shape එකක් ඉස්සෙල්ලාම තෝරගන්න ඕනේ තෝරගෙන ඉස්සෙල්ලාම කරන්නේ අපි preforming මොකද්ද ඒකට කියන්නේ preforming preform ඒ කියන්නේ ගල දැන් සාමාන්‍යයෙන් ගල මෙහෙම ෂේප් එකකට තියනවා කියමුකෝ ඒක අපි ෂේප් එක තෝරගන්න ඕනේ මේකේ අර වැඩි වැඩිපුර තියෙන කෑලි ටික අයින් කරලා මෙන්න මෙහෙම මේකේ මං කුෂන් ෂේප් එකක් ගත්තා ගලෙන් ගලක ඒක ගන්නෙ කොහොමද කියලා මං පෙන්නන්නම් මේක මේ ෆලෝ කරගෙන ඉන්න එතකොට ඔන්න අපි ෂේප් එක ගත්තා මෙහෙන මෙහෙම ඒක සයිඩ් එකෙන් බැලුවම තියෙන්න ඕනේ මෙන්න මේ විදියට මෙන්න මේ විදියට ගන්න ඕනි ගල ඒකට තමයි perfect preforming කියලා කියන්නේ සාමාන්‍යයෙන් හොඳටම කටින් ගැන දන්න කට්ටිය නම් මෙන්න මෙහෙමයි preform කරන්න යාලා මෙන්න මෙතන ගර්ඩල් එකට පොඩි කැල්ලක් තියෙනවා හැබැයි මේක ඉච්චර හොඳ දෙයක් නෙමෙයි සාමාන්‍යයෙන් මේකට සිලෝන් කට් එකක් හෝ සාමාන්‍යයෙන් මික්ස් කට් එකක් විතරයි කපන්න පුළුවන් ලස්සන කට්ස් තෝරලා කපන්න අමාරුයි මොකද මේවා මේ ඇන්ගල් එකට ගාලා තියෙන්නේ ඒ නිසා ඉගෙන ගන්න කෙනෙක් හෝ ඇත්තටම හොඳට ලස්සනට වැඩ කරන්න පුරුදු වෙන්න ඕනි කෙනෙක් මෙන්න මේ ප්‍රීෆෝම් එක තමයි කරන්න ඕනි මේක 3/2ක් පැවිලියන් එකට තියන්න ඕනි 3/1ක්
ක්‍රවුන් එකට තියන්න ඕනි. ඊට පස්සෙ කලින් ගලක කොටස් ටික නම් කරගන්න පුරුදු වෙමු අපි. මණික් ගලක් තියෙන්නේ මෙහෙමනේ. මෙන්න මෙහෙමයි තියෙන්නේ කට් කරපු ගලක්. ඒකේ මේ උඩ පැත්තට කියනවා ක්‍රවුන් කියලා. මෙන්න මේ පොඩි කැල්ලට කියනවා ගර්ඩල්. යට කැල්ලට කියන්නේ පැවිලියන්. මෙන්න මේ උල් කැල්ලට කියන්නේ කියුලට් කියලා. උඩ කැල්ලට කියනවා ටේබල්. ටේබල්. ඉතින් මෙන්න මේ ටික ඔක්කොම එන්න පුළුවන් විදියට තමයි ওই ප්‍රී ෆෝම් එක අපි හදාගන්නේ. එහෙම හදාගත්තා නම් අපිට පුළුවන් ඩොප්පින්. ඒ කියන්නේ මේ ස්ටික් එකට අලවලා ඊට පස්සේ ෆැසටරේට දාලා ලස්සන කට් එකක් කපා ගන්න. එතකොට මූලික දෙයක් තමයි මෙන්න මේ ප්‍රී ෆෝම් කරන එක. එහෙනම් දැන් මේ මැෂින් එක ළඟට මං යන්නම්. ඊළඟ අපි බලමු මෙන්න මේ ගල් වල ෂේප් ටික ගන්න කොහොමද කියලා. ඉස්සෙල්ලාම ෂේප් කරන්න කියලා දෙන්නම්. ඊට පස්සේ ප්‍රී ෆෝමින් කියලා දෙන්නම්. හරියට බලාගෙන ඉන්න අපි එතනදී කරමු ඔය ෂේප්ස් ටික තෝරගන්න එකයි ප්‍රී ෆෝමින් කරන එකයි. ඊට පස්සේ මම මෙතනට ඇවිල්ලා ආයේ ඔයාලට පෙන්වන්නම් කොහොමද අර කටින් එකක් අපි කරන්න කියලා. ඒ කියන්නේ අර ප්‍රී ෆෝම් එකක් කරගන්න කියලා. මැෂින් එක ඔන් කරාම සද්ද ඇහෙනවා අඩුයි. ඒ නිසා මම නිකන් මතෙන් මෙහෙම පෙන්වන්නේ. ඒ නිසා හරියට බලාගෙනම ඉන්න. මම කතා කරන්නේ නැහැ. කතා කරත් ඇහෙනවද කියලා මං හරියට දන්නේ නැහැ. ඉතින් මෙන්න මෙහෙම පෙන්නනවා. ඒක ඔයාලා හරියට බලා ගන්න. මම කියපු ෂේප්ස් ටික නෙමෙයි ගන්නේ. මට හිතෙන ෂේප් එකක් අරගෙන ඒක මම පෙන්වන්න යන්නේ. ඒ නිසා ඔයාලා හරියට බලාගෙනම ඉන්න. එහෙනම් අපි දැන් යම් ඉස්සෙල්ලාම සෙට් කරගන්න අතට ගිහිල්ලා දැන් මේ මයික් එක ගලවන මයික් එක ඕනිද ඕන නේද හරි ඉන්නම් මැෂින් එක ගාවට ආවා මැෂින් එකේ ඉස්සෙල්ලාම අපි මේකට වතුර ටිකක් දාගන්න ඕනි කප් එකට කප් එකට වතුර ටිකක් දාගන්න ඕනි. ඒ ටික හරියට කරගත්තා නම් අපි වැඩේ පටන් ගන්න පුළුවන්. කොහොමද මේක තියාගන්නේ? හරි. එතන මේ ඇත්තටම මට අත තියාගන්නවත් ඉඩ නැහැ. ඒ වුණාට ඉතින් ඔයාලට කරලා පෙන්වන්න වෙනවා. ඒ නිසා මම අය හමින්නා දැන් සවුන්ඩ් එක පොඩ්ඩක් නැති වෙයි. මෙහෙම පෙන්වන්නම් මං ගල් ටික. එහෙනම් හරියට බලා ගන්න සද්ද ඇහෙනවා මේ අඩුයි. ඔයාලා මේ ලවුඩ් ස්පීකර් එහෙම දාලා තියනවා නම් ඒ සද්දේ අඩු කරගන්න. මොකද මේ මැෂින් එක ඔන් කරාම මන් දන්නේ නැහැ කොහොමද තියේ කියලා. එහෙනම් ඉස්සෙල්ලාම අපි ගලක් ගමු. මෙන්න මේ ගල තමයි මං ගන්නෙ. මේක වතුර ටිකක් දාලා පොද ගමු. මේකේ ෆේස් එක තෝරගන්නයි යන්නේ දැන්. මේ ගල එපා. ඉස්සෙල්ලාම මේ මූලික දේවල් වලින් පටන් ගමුකෝ. මෙන්න මේක පඩියමක්. මම කිව්වා මේ පඩියන් එහෙම කපන්න පස්සේ කියලා දෙන්නම් කියලා. ඒනවාට මේ ප්‍රී ෆෝම් කරන එක පොඩි වැඩක්. ඔක්කොටම කලින් කියන්න තියෙනවා මැෂින් එකට බය වෙන්න එපා. මොකද මේක ඔන් කරලා මෙහෙම අතින් තමයි අපි ගාන්නේ. එහෙමයි කියලා මැෂින් එකට බය වෙන්න එපා. මැෂින් එකට බය වුණොත් කට් එක මේ කටින් පුරුදු වෙන්න අමාරුයි. ඉතින් අපි ප්‍රී ෆෝම් කරන්නයි යන්නේ. ඔන්න එහෙනම් මම මැෂින් එක ඔන් කරා. මේ වතුර ඇඩ්ජස්ට් කරගන්නවා. 260 ප්ලේට් එක දාලා තියෙන්නේ. එහෙනම් මම ඔන් කරනවා. ඔන්න ගල. අපි මේකේ රවුන්ඩ් ෂේප් වැඩිපුර තියෙන කෑලි ටික ගන්න ඕනේ.
අලුතෙන් කරන කෙනෙක්ට මේ ඉච්චර වේගයෙන් කරන්න අමාරුයි. මම නිකන් මේ කරලා පෙන්නන්න. ඔන්න එහෙනම් අපි ලාවට රවුම් ෂේප් එකක් දැන් අරගෙන තියෙන්නේ. මේක මේ පොඩ්ඩක් long round එකක් වගේ ඇවිල්ලා තියෙන්නේ. එහෙම ඉන්න බෑ. හරියට රවුම හදා ගන්න ඕනි. දැන් නම් රවුම සාමාන්‍යයෙන් හරි. මෙන්න මේ ගානට අපි ගාලා හදා ගත්තා නම් හරි. හැබැයි මේකේ මේ උස මදි ගලේ. ඒ නිසා රවුම තව පොඩ්ඩක් ගාන්න වෙනවා. ගල ගියා ඒක හොයාගෙන ඉන්න. ඒ කියන්නේ හදිස්සියට වැඩ කරාම එහෙම තමයි වෙන්නේ. ඒක ඒ කියන්නේ බය වෙන්න හොඳ නැහැ. කමන්න අපි ආයෙ ගාමු. හාඩ්නස් එක අනුව ගෑවෙන්න යන වෙලාව වෙනස් වෙනවා කියලා අහලා තියෙ ඇත්තද ඒක? ඒක ඇත්තක් තමයි. ඒ වුණාට හැම ගලකම එහෙම වෙන්නේ නැහැ. සමහර හාඩ්නස් අඩු ගල් තියෙනවා ගෑවෙන්න ගොඩාක් වෙලා යනවා. ඒ නිසා ඒක ප්‍රැක්ටිකලි ඔයාලා දැනුම ගන්න ඕනේ. නැහෙන රවුන්ඩ් ෂේප් එකක් ගත්තා. දැන් යටපැත්ත අපි ප්‍රී ෆෝම් කරනවා. ඒ කියන්නේ අර මම කියපු ෂේප් එකට ගන්නවා. දැක්කද? මෙන්න මේ වගේ යට හදා ගන්න ඕනි. තව හදන්න ඕනි මේ ඒ වුණාට අර සාමාන්‍ය ටික පුරුදු වුණාට පස්සේ ලාවට ප්‍රීෆෝම් කරා නම් හොඳටම ඇති. ඔන්න එහෙනම් රවුන්ඩ් ප්‍රීෆෝම් එකක් කරා. මේකෙන් අපිට පුළුවන් බ්‍රිලියන් කට් එකක් හෝ ෆ්ලවර් කට් එකක් හෝ නෑම කට් එකක් කපන්න. ඔන්න එහෙනම් රවුන්ඩ් ෂේප් මේක. ඊට පස්සේ අපි තව ගලක් ගමු. ඊට පස්සේ අපි ගන්නේ ඔකේ. ආමෙන්න මේ ගල. මේක මම ගන්න යන්නේ ඕවල් ෂේප් එකක්. ඕවල්. ඊට කලින් අපි ෆේස් එක තෝරගෙන ෆේස් එක පොඩ්ඩක් මෙහෙම ගා ගන්නත් ඕනේ. ෆේස් එක පොඩ්ඩක් ගාගත්තා. ඊට පස්සේ ඕවල් ෂේප් එක ගන්නයි යන්නේ. බලා ගන්න. ටික ටික ඕවල් ෂේප් එක හැදෙනවා. පුළුවන් තරම් මේ ගල ගලේ බර පොඩ්ඩක් බේරගන්නත් උත්සාහයක් දෙන්න ඕනේ. මොකද මේක අවුරුදු මිලියන ගාණක් හැදිච්ච ගලක්. එකපාර මේ මැෂින් එක හම්බුණා කියලා වඳුරට දැලිපිය හම්බුණා වගේ මේ කපලා දාන්න හොඳ නැහැ. ලාවට ඕවල් ෂේප් එක ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මේ ගාණට කරගත්තා නම් ඇති. ඊට පස්සේ ආයෙ අපි ස්ටික් එකට අලවලත් ෂේප් එක ගන්නවා. ඉතින් ඔන්න ෆේස් එක හරි ඕවල් ෂේප් එකට තියෙනවා. ගර්ඩල් එකක් තියෙනවා. මෙන්න මේ මෙතන ගර්ඩල් එක පොඩ්ඩක් අඩුයි. ඒකත් ගාලා අපි හදා ගන්න ඕනි. ඔන්න හදාගත්තා. ඒකත් හදාගත්තා. ඕවල් ෂේප් එකත් සාමාන්‍යයෙන් තියෙනවා. දැන් යට මේක බලා ගන්න. දැන් ගාලා සාමාන්‍යයෙන් කිරිගොටු කිරිගොට්ටක් වගේ ෂේප් එකට ගන්නයි හදන්නේ.
හරියට මම දෙන මේ නෝට්ස් ටිකයි ඔය මේ 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 ප්‍රැක්ටිකල් ටිකයි බලාගත්තා නම් තනියෙන් උනත් ජෙම් කටින් කරන්න පුළුවන්. ඒ වුණාට මේ කොහේ හරි ගිහින් හොඳ තැනක ඒක ඉගෙන ගත්තා නම් තමයි වටින්නේ. ඒ නිසා ඒකත් බලාගන්න. තනියෙන් ඉගෙන ගත්තම ඔයාලට සමහර ප්‍රශ්න එනවා. මොකද මේ ලැප් එකේ තියෙන සමහර ටෙක්නික්ස්. එහෙනම් ඔයාලට පේනවා ඇති ඔන්න ප්‍රී ෆෝම් කරලා ඉවරයි. ගර්ඩල් එක ඇදයි. ඒ වුණාට ඒක හරියට හදා ගන්න පුරුදු වෙන්න ඕනේ. මම නෙමෙයි. අලුතෙන් කරන කෙනෙක්. මම මේ ඇත්තටම ප්‍රී ෆෝම් කරලා නෙමෙයි කපන්නේ. මෙන්න මෙහෙම ප්‍රී ෆෝම් එකක් කරගත්තා නම් හොඳටම ඇති. මේක ඕවල් ප්‍රී ෆෝම් එකක්. ඊට පස්සේ තව ගලක් මම ගන්නම්. මම පුළුවන් වෙලක් තරම් බලන්නේ මේ හාඩ්නස් අඩු ගල් හොයාගන්න. එනිසා ඉතින් ඔන්න හොයාගත්ත මේක ග්ලාස් එකක්. මේකේ ටේබල් එක ගා ගන්නවා. ගාගත්තා. ඊට පස්සේ ෂේප් එක ගන්න යන්නේ. කුෂන් ෂේප් එකක් ගන්න තමයි හිතාගෙන ඉන්නේ. බලාගෙන ඉන්න. මේ තරම් කුෂන් ෂේප් එක ගත්තා නම් ඇති. දැන් අපි මේකේ ගර්ඩල් එක විතරයි තියෙන්නේ. යට ෆුල් වෙන්න හදා ගන්න ඕනේ. ඒක හදන්නේ මෙන්න මෙහෙමයි. මම මේ ඔයාලට පෙන්වන්න ග්ලාස් එකක් ගත්තේ හේතුව තමයි ග්ලාස් එකට අක් ගාලා මේ ඉවර කරන්න පුළුවන්. මොකද මේකේ මේ අනිත් ගල් පලින්ගු එහෙම ගත්තා නම් පැය ගාණක් යනවා මේ ප්‍රී ෆෝම් එක කරන්න. ඒ කියන්නේ මම මේ ලොකු ලැප් දාන්නේ නැහැ. ඒ නිසා ඒ වුණාට මේ මෙහෙම කරගන්න පුළුවන්. හදන්න තියෙනවා. මෙන්න මේ විදියට හදාගෙන තියෙන්නේ. මේම හදාගත්තත් ඇති. මොකද අපි මේකට ස්ටෙප් කට් කපන්න පුළුවන්, ෆ්ලවර් කපන්න පුළුවන්, බ්‍රිලියන්ට් උනත් කපන්න පුළුවන්. එහෙම නැත්නම් මොන හරි මොඩරේට් ක්‍රිස් ක්‍රොස් කට් එකක් හෝ මොන හරි මේ ප්‍රින්සස් කට් එකක් උනත් කපන්න පුළුවන්. කිෂන් එකට ප්‍රින්සස් කපන අඩුයි. එහෙම කැපුවම හරි ලස්සනයි. ඉස්සරහට අපි ඒකත් බලමු. මෙන්න එහෙනම් කුෂන් එකේ ප්‍රී ෆෝම් එකක් කරලා තියෙන්නේ. කුෂන් ෂේප් එක තව පොඩ්ඩක් ගන්න ඕනි. මෙන්න මේ එහෙනම් කුෂන් ෂේප් එකක් අරගෙන තියෙන්නේ. මේක ලොง කුෂන් එකක්. ලොง කුෂන්. ඊට පස්සේ අපි me
මේක මේ රෙක්ටැන්ගල් ෂේප් එකට තියෙන්නේ මම රෙක්ටැන්ගල් කපපු නිසා මේක ඔයාලට පියර් ෂේප් එකක් අරන් පෙන්නන්නම් පියර් ෂේප් එහෙම නැත්නම් ටියර් ඩ්‍රොප් නැත්නම් නිකන් ඩ්‍රොප් ෂේප් කියලා කියනවා මේකේ මම ගන්න පියර් ෂේප් එකක් මේක මම අරන් තියෙන්නේ ලොง පියර් එකක් සාමාන්‍යයෙන් පියර් එකේ ඊට පස්සේ ඕවල් වගේ කට් වල සාමාන්‍ය උදාහරණයක් කියන්නම් මිලිමීටර් 5ක් දිග තියෙනවා නම් පළල තියෙන්න ඕනේ මිලිමීටර් 3ක් අන්න ඒක මතක තියාගන්න ඕනේ ඒකටම අදාළව තමයි ගල වැඩ කරන්න ඕනේ මේකේ ලාවට මම 3 4 මේ පියර් ෂේප් එකක් අරගෙන තියෙන්නේ දැන් යටපැත්ත හදන්න ඕනේ මෙන්න මේ වගේ නෙමෙයි එන්නේ උලට එන්න ඕනි මේ උස මදි හින්දා මේ උලට ආවේ නැහැ හරි උලට ගන්න ඕනි කිරිකොටු ෂේප් එකකට මේ වගේ පියර් එකක් අපි ප්‍රීෆෝම් කරලා තියෙනවා ඊට පස්සේ හાર્ට් ෂේප් එක මේ පස්සේ මම කියලා දෙන්නම් ට්‍රිලියන් ෂේප් එක විතරක් මේකේ මම කියලා දෙන්නම් මේ මොකද උස මදි ෂේප් එක විතරක් මම පෙන්නන්නම් ඊට පස්සේ කවුරු හරි මේ ඇවිල්ලා කියන්නපා ට්‍රිලියන් හරියට කරේ නැහැ ඒ වගේ දේවල් මේ මම ෂේප් එක විතරයි මේකේ ගන්නෙ එහෙනම් ට්‍රිලියන් ෂේප් එක ගත්තා මේක 64 ගියර් එකේ කපන්න බෑ අපිට පුළුවන් මේක මේ 96 ලැප් එකේ මේ ගියර් එකේ හෝ 120 ගියර් එකෙන් පුළුවන් ට්‍රිලියන් ෂේප් එකක් ඒක තව පොඩ්ඩක් වගේ ගන්න ඕනි මේක මේ සෆයර් වලට එහෙම කපන්න හොඳ නෑ මොකද මේ මිල පොඩ්ඩක් අඩු වෙනවා ඉතින් අන්න ඒ වගේ තමයි අපි ප්‍රීෆෝම් කියන එක කරගන්නේ තව එකක් වෙන්නන්නම් දැන් මෙයාගේ ෂේප්ලස් මේක හරි ෂේප් එකක් නෑ මූණත ගන්න බෑ මේකට තමයි ගන්න වෙන්නේ හරියට බැලුවොත් ඉතින් ගල මේ මෙතනට තමයි උල එන්නේ කමන්නේ අපි ගාලා බලමු මොකද වෙන්නේ කියලා
ඉස්සෙල්ලාම ටේබල් එක ගා ගන්නවා. ඊට පස්සේ මේකේ මේකේ ට්‍රිලියන් එකක් වගේ තමයි ගන්න වෙන්නේ. මේ වගේ ට්‍රිලියන් එකක් අරගෙන යට මේ කියන්නේ නැතුව ලයිව් ආපු හින්දා ඔයාලට ඩේටා හැම මේ තියනවාද කියලා මම දන්නේ නැහැ. ඒ වුණාට මම අප්ලෝඩ් කරන්න මේක HD වීඩියෝ එකක් විදියට. ඒ නිසා ඔයාලට ආයේ බලා ගන්නත් පුළුවන්. ඒ නිසා බය වෙන්න එපා. මම ওই ටික ඔක්කොම බලාගෙන තමයි ඉන්නේ. පැත්තේ කවුද යන්නේ, එන්නේ, ඇවිල්ලා බලලා යන්නේ කවුද? හොරෙන් බලන්නේ කවුද? ඒ දේ මම බලාගෙන ඉන්නේ. ඔන්න එහෙනම් මේක ප්‍රීෆෝම් කරා. ට්‍රිලියන් ප්‍රීෆෝම් එකක්. මේක ඕනනම් හાર્ට් ෂේප් එකටත් අපිට ගන්න පුළුවන්. මේකම මං හાર્ට් ෂේප් එකට ගන්නම් බලන්න. මේකට හાર્ට් ෂේප් කියලා තමයි කියන්නේ. අපි පොඩ්ඩක් මේ මෙන්න මෙතන මෙන්න මෙතන පොඩ්ඩක් මෙහෙම කපන්න ඕනි. මෙහෙම හાર્ට් එකේ මෙන්න මේ කැල මෙතන මෙතන පොඩ්ඩක් එහෙම හදා ගන්න ඕනි. මැෂින් එකේ සයිඩ් එකට අල්ලලා ඒක මේ සාමාන්‍යයෙන් 600 ලැප් එකක් වගේ පොඩි ලැප් එකක් දාලා කරා නම් තමයි ගොඩක් හොඳ. මේක හાર્ට් ෂේප් එකක්. එහෙනම් මොන ප්‍රීෆෝම් ගැන අපි පොඩ්ඩක් බැලුවා. තව වැඩිපුර දේවල් අපි බලමු ඉස්සරහට. ඊට පස්සේ අර එකෙනෙක් අහලා තිබුණේ මිනි පෙට්ටි වගේ හැඩයක් කියලා. මොම ඉන්නේ විනාඩියක්. මේ මේක අර රෙක්ටැංගල් ප්‍රීෆෝම් එකක් තමයි මේක. අර මිනි පෙට්ටි හැඩය කිව්වේ මේකට. මේකටම අපි මේ හතර මුල් කඩලා මෙන්න මේ වගේ ෂේප් එකක් හදලා අපිට මේ එමරල්ඩ් ෂේප් කියන්න පුළුවන්. එහෙම නැත්නම් ලොง ඔක්ටගන් කියලා කියන්නත් පුළුවන්. ඉතින් ප්‍රීෆෝම් එකක් කරන්නේ මෙහෙමයි. අර මම කලින් කිව්වා වගේ අර පරණ කට්ටිය කරන ප්‍රීෆෝම් එක මේකෙන් කරලා අපි පෙන්වන්න. ඒක කරන්න හොඳ නෑ. ඒ කියන්නේ දැන් මොඩර්න් ජෙම් කටින් ටෙක්නොලොජිස් එකට අනුව ඒ වගේ ප්‍රීෆෝම් කරන එක වැරදි. ඒ වුණාට බර තියාගන්න ඕනි නම් එහෙම තමයි කරන්න ඕනි. ඒ වුණාට ඒක මම කවදාවත් ඒකට සපෝට් කරන්නේ නෑ. එහෙම බරක් තියාගෙන වැඩක් වෙන්නේ නෑ. යාලා මෙහෙමත් කරලා ඊට පස්සේ උඩ පැත්තත් මෙහෙම පොඩ්ඩක් ක්‍රවුන් එකක් දාලා තමයි යාලා හදන්නේ. ඒක හොඳ දෙයක් නෙමෙයි. ඇයි කියලා මම ඉස්සරහට කියලා දෙන්නම්. මෙන්න මේ වගේ උඩ පැත්තක් ගාලා මෙන්න මේ වගේ ආයේ මේකේ පට්ටන් ටික දාන්න විතරයි තියෙන්නේ. ඒ වගේ
ෆ්‍රී ෆෝම් එකක් කරන කට්ටිය ඉන්නවා වැඩිපුර ඉන්නේ එහෙම තමයි එහෙම කපන්න හොඳ නැහැ ඒ කියලා මම ඉස්සරහට කියලා දෙන්න sorry sir I have to leave in 10 minutes this is my first time watching to your life thank you so much for your great work okay thank you කමක් නැහැ අපි ඉස්සරහට බලමු ඉතින් මැෂින් එක ඕෆ් කරන්න මැෂින් එක ඕෆ් කරන්න කලින් වතුර ඕෆ් කරන්න ඕනි එහෙම ඕෆ් කරගත්තා හරි ඔක ආවා හරි පස්සේ මේ කට් කරපු ගලක් තියෙනවා තව ගල් ටිකක් පෙන්නන්න මේ ගල් ටික මම කලිනුත් පෙන්නලා තියෙනවා මේක පෙන්නන්නේ අර ලයිට් ලීක් එකයි අරවයි මේ වගේ දේවල් කියලා දෙන්න මම කලින් කියලා තියෙනවා ඒ වුණාට ආයෙ ආයෙ අහනවා කට්ටිය ලයිට් ලීක් එකක් කියන්නේ මොකක්ද කියලා ඒක පෙන්වලා දෙන්න ඕනි හරි කොහෙද මේ කවුද මේ කියලා අහලා තියෙනවා සජිත් කතා කරන්නේ මේ ඕවල් ෂේප් එකක් මේකේ සාමාන්‍යයෙන් අපි යටින් මේ ඇඟිල්ල පොඩ්ඩක් මෙහෙම කරද්දි ඇඟිල්ල පේනවා නම් ඒකට තමයි අපි ලයිට් ලීක් එකක් කියන්නේ තව ලයිට් ලීක් එකක් පෙන්වන්නම් මම ඕකේ එන්න මේ ගලේ බලන්න යටින් පේනවා ඒකට තමයි අපි ලයිට් ලීක් එකක් කියන්නේ ලයිට් ලීක් නැති ගලක් පෙන්වන්න මෙන්න මේ ගල මම යටින් ඇඟිල්ල පෙන්වුවට උඩින් පේන්නේ නැහැ එතකොට මේක තමයි පර්ෆෙක්ට් කට් එකක් කියන්නේ මේකේ පළුදු තියෙනවා ඒක නෙමෙයි මම මෙතන කියන්න ආවේ ඔයාලට ඇඟිල්ල යටින් කිව්ලට් එකෙන් පේන්නේ නැත්තම් මේකට තමයි කියන්නේ කිව්ලට් එකක් කියලා මේකට කියන්නේ කිව්ලට් පස්සේ මෙන්න මේ කෑල්ල ඒකට කියන්නේ ගර්ඩල් මේ උඩ පැත්ත ඒක ක්‍රවුන් මේ යට ටික මේ ටික පැවිලියන් මේක ටේබල් ඉතින් අපි ටේබල් එකෙන් බලාගෙන කිව්ලට් එක පැත්තෙන් ඇඟිල්ල පොඩ්ඩක් මෙහෙම කරා නම් දැන් මේ මෙහෙම තියාගෙන ඉන්නේ මං ඒත් ඇඟිල්ල පේන්නේ නැහැ ඒක තමයි පර්ෆෙක්ට් කට් එකක් කියන්නේ සම්පූර්ණ ලස්ටර් උඩට එන්න ඕනි. එතකොට තව ගලක් බලමු. මෙන්න මේ ගලේ ලාවට ලයිට් ලීක් තියෙනවා. ඒ වුණාට මේක කමක් නැහැ. ඒ වගේ තිබුණාට කමක් නැහැ. මේකේ බලමු. ඔයාලට පේනවා ඇති. ඇඟිල්ල පේනවනේ. ඒකට තමයි ලයිට් ලීක් එකක් කියන්නේ මේක yellow scapolite එකක් මේ වුණාට ලයිට් ලීක් තියෙනවා scapolite කියන්නේ ගොඩාක් රෑ ගලක් නෙමෙයි මගෙන් අහන්න එපා ඒක ලක්ෂ 3කට ගන්නද කියලා ලයිට් ලීක් තියෙනවා මේකේ මේක සර්කන් මම කැපුවේ මේකේ
title එක නම් මොකුත් නැහැ. මේක මේ වීඩියෝ කරන්නත් අමාරුයි. මොකද මේකේ පට්ටන් ටික බලා ගන්න හරි අමාරුයි. ඊට පස්සේ අපි කියන්න තියෙන්නේ කොහොමම ඉන්න විනාඩිය. හරි ඕකේ එහෙනම් එහෙනම් අපි ගල් ටිකක් බැලුවා සාමාන්‍යයෙන් ෂේප් ෂේප් එක තෝරගන්නේ කොහොමද අදාළ රීෆෝමින්ග් එක කොහොමද කරන්න කියලා අපි මෙච්චර වෙලා බැලුවා තව දෙයක් කියන්න තියෙනවා මේ විවිධ ලංකාවේ විවිධ ප්‍රදේශවල වල මගේ ක්ලාස් එකම තමයි වෙන්නේ කියලා බොරුවට කියලා ක්ලාසස් කරනවා කියලා ආරංචියක් ආවමට අපේ ක්ලාසස් කඩුවෙල විතරයි තියෙන්නේ ලංකාවේ කඩුවෙල විතරයි තියෙන්නේ අර ලබන මාසේ 11 පටන් ගන්න එක වෙන කිසිම තැනක නුවර හෝ මොනරාගල හෝ ඔක්කම්පිටියේ හෝ යාපනේ අපේ ක්ලාසස් නැහැ කඩුවෙල විතරයි තියෙන්නේ ඒ නිසා ඉතින් මගේ ක්ලාස් තමයි කියලා කිව්වොත් ඒක ඉතින් ඔයාලගේ කැමැත්තක් ක්ලාස් එක ගැන අහලා තිබුණා ඒකට මම නම්බර් කමෙන්ට් එකක් දාන්නම් 0766 1500 446 මේක මගේ නම්බරේ ක්ලාස් එකට ජොයින් වෙන්න කෙනෙක් ඉන්නවා නම් ඒ කියන්නේ අපේ දවස් 6 මැනික් හඳුනා ගැනීම හා අලවිකරණය ඒ ක්ලාස් එකට සම්බන්ධ වෙන්න කෙනෙක් ඉන්නවා නම් නලින්ට මැසේජ් එකක් දාන්න ඕනි 0761 65 89 433 නලින් ඔයාගේ ID කාඩ් නම්බර් එකයි ඔයාගේ නමයි ෆෝන් නම්බර් එකයි මැසේජ් එකක් දාන්න ඒ නම්බරයට චන්දිම ජයවික්‍රම හර්බර්ට් සර්ගේ ගෝලයෙක්ද නෑ මම එයාගේ ගෝලයෙක් නෙමෙයි ඒක අදාළ නැහෙනි හර්බර්ට් සර්ව මන් දන්නවා එයා හොඳ කෙනෙක් ඔ ඒ දේවල් අහන්න එපා මෙතන මේ ඒක මෙතන අදාළ නැති දෙයක්නේ මට ඕනි කවුරු හරි ඉගෙන ගන්න ඕනි ඉච්චරයි හොඳේ එහෙනම් මොකද්ද කියන්න ආවේ ඔයාලට අර ෂේප්ස් ගැන හැම පොඩක් මම කියලා දුන්නා ඒ ටිකත් පුළුවන් නම් නෝට් එක ඔයාලා තියාගන්න තව ගොඩක් තියෙනවා මම ඉස්සරහට දෙන්නම් ක්ලාසස් පටන් ගන්න 11 ජූලි 11 කඩුවෙලදී අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මට කෝල් එකක් දෙන්න පුළුවන් ක්ලාස් එන්න කලින් මගේ පරණ ලයිව් ටික පොඩ්ඩක් අහලා හිටියා නම් ගොඩක් හොඳයි ඊට පස්සේ කියන්න තියෙන්නේ අදට අපි ඉවර කරමු ඊළඟ ලයිව් එකේදී මම ඩොප්පින් ඒ කියන්නේ ගලක් ස්ටික් එකට අලවන්නේ කොහොමද කියලා මම කියලා දෙන්නම් ඔයාලට පුළුවන් නම් ස්ටික් ටිකයි වැක්ස් ටිකයි අරන් තියාගන්න පුළුවන් නම් ගල් ටිකකුත් ප්‍රීෆෝම් කරලා තියාගන්න මම ඇවිල්ලා කියලා දෙන්නම් ඕනි නම් තව කෙනෙක්ව මේකට මේ එකතු කරගන්නත් පුළුවන් ඒ කියන්නේ ලයිව් එකේදී ඔයාලා මේ කරන දේ හරිද කියලා බලන්න මට තව එක්කෙනෙක්ව එකතු කරගන්න පුළුවන් මොකද ඒ ෆීචර් දෙක ආයේ Facebook එකේ දීලා තියෙන්නේ ඇඩ් ද ෆ්‍රෙන්ඩ් කියලා ඉතින් මේ ටික තමයි ප්‍රධාන වශයෙන් කියන්න තියෙන්නේ එහෙනම් අපි අදට ඉවර කරමු show up yourself so people can add ජිල් කියන්නේ නමද ඔබතුමාගේ ජිල් කියන්නේ ගොඩක් අය මාව අඳුරන්නේ එහෙමයි මම කිසිම ලයිව් එකක මගේ ෆේස් එක පෙන්වලා නැහැ මොකද එතකොට අර නිකන් ප්‍රසිද්ධ වෙන්න කරන ක්‍රියාවක් වගේ වෙනවා ඒක මම කිසිම ලයිව් එක මගේ මුහුණ පෙන්වලා නැහැ මට ඕනි ලංකාවේ අලුතෙන් මැනික් බිස්නස් එකට එන කට්ටිය අය පිරිස වැඩි කර ගන්න ඕනි යම් කිසි කෙනෙක් හොඳින් ඉන්නවා නම් ඒක තමයි මට ඕනි මට කිසිම ඌමනාවක් නැහැ මම ප්‍රසිද්ධ ඕනි වෙන්න ඕනි කියලා මම බිස්නස් කරන කෙනෙක් නෙමෙයි මම ක්ලාස් කරන කෙනෙකුත් නෙමෙයි ජෙම් කටින් කරන කෙනෙකුත් නෙමෙයි හීට් ට්‍රීට්මන්ට් ගැනත් මම කියලා දෙන්නම්
ඒ වුණාට මම හීට් ට්‍රීට්මන්ට් කරන කෙනෙකුත් නෙමෙයි. ඒ නිසා අනිත් කට්ටිය ඔය බිස්නස් එකේ ඉන්න කට්ටිය හෝ ජෙම් කටින් හීට් ට්‍රීට්මන්ට් ක්ලාස් කරන කට්ටිය හෝ මාත් එක්ක නිකන් වෛරයක් ඇති කරගන්න එපා. මට ඕනි යම් කිසි කෙනෙක් කවුරු හරි කෙනෙක් මේක බලලා හොඳින් ඉන්න ඕනි කියන එක විතරයි. එහෙනම් අපි අදට ඉවර කරමු. නම මොකද්ද ඔබතුමාගේ? මගේ නම සජිත්. මගේ account එකේ පොඩ්ඩක් බලන්න, ඒකේ විස්තර තියෙනවා. Thanks sir, really important. Pradeep Jayama, Dulga Uresha, ගොඩාක් ස්තුතියි. ඉතින් සියලු දෙනාටම මම ජයෙන් ජයම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඊට පස්සේ කියන්න තියෙන අර ක්ලාස් එක. ඇත්තටම මම ක්ලාස් කරන කෙනෙක් නෙමෙයි. ගොඩාක් අය දැන් එකතු වෙලා ඉන්නවා. එයාලට අවශ්‍යතාවයක් තියෙනවලු මගෙන් ක්ලාස් එක කරගන්න. ඒ නිසා තමයි මම කරන්නේ. ජිල් සර් සුබ දවසක් වේවා. මේ කරන දේ නම් ගොඩක් වටින දෙයක්. Thank you. තනුෂ්ක ජයලා. ඔයාටත් සුබ දවසක් වේවා. ජයින් ජයම වේවා. Thank you. ඉතින් ඒ ක්ලාස් එකට අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් නලින්ට මැසේජ් එකක් දාලා තියන්න. අපි ඩේට් එක අනවුන්ස් කරලා තියෙන්නේ ජූලි 11. ඊට පස්සේ ජෙම් කටින් එකේ ඉතුරු ටික මම ඉස්සරහට වෙලාවක් හම්බෙච්ච වෙලාවක කරන්න. සුපුරුදු විදියට මගේ ඔඩියෝ ලයිව්ස්. ඒ කියන්නේ මෙහෙම වීඩියෝ එකක් පේන්නේ නැහැ. ඒ වුණාට ඔඩියෝස්. ඔයාට මැනික් සම්බන්ධව ඕනෑම ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මැනික් හඳුනා ගැනීම, තාපපිරියම් කිරීම, මැනික් කැපීම, ඊට පස්සේ මැනික් වෙළඳාම, ඔන්ලයින් බිස්නස් එක, ඒ වගේ ඕනෑම දෙයක් අහන්න පුළුවන්. ඒක උත්තර දෙනවා. කලින් ලයිව් ටික පොඩ්ඩක් බලන්න. ඒකෙදි ගොඩාක් අපි කතා කරලා තියෙනවා. සාමාන්‍යයෙන් පැය 80ක් විතර මම කතා කරලා තියෙනවා. ඒක නොමිලේ ඔයාලට සපයන සේවාවක්. ඉතින් ඒක හරියටම ෆලෝ කරා නම් ඔයාලට බිස්නස් එක හරියට කරගන්න පුළුවන්. ඉතින් සියලු දෙනාටම ජයින් ජයම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඕන වෙලාවක මට කතා කරන්න පුළුවන්. මගේ නම්බරේ 0746 1500 446. ඊළඟ ලයිව් එකේදී අපි හම්බෙමු. Thank you සජිත්. Thank you. Thank you ඔයාලට. මෙච්චර වෙලා ගොඩක් අය රැඳී සිටියා. ගොඩක් සතුටුයි. තාරක බණ්ඩාර ජිල්ම වේවා. එහෙනම් මං අදට සමු ගන්නවා. සියලු දෙනාටම ජයෙන් ජයම වේවා. සුබ දවසක් වේවා. ජිල්ම වේවා කියලා ප්‍රාර්ථනා කරලා සමු ගන්නවා. Thank you. සජීව පරණ මනන්නලගේ රක්වාන ක්ලාස් කරන්න බැරිද සර්? ඔයා මට ප්‍රයිවට් කෝල් එකක් දෙන්න, එහෙම නැත්නම් මැසේජ් එකක් දාන්න, විස්තර කතා කරමු. මොකද මම වැඩිපුර ආස නැහැ ක්ලාස් කරන්න. දැන් මේ මම ක්ලාස් කරන්නෙම නැහැ කියලා හිතේ. ඊට පස්සේ ගොඩාක් අය එකතු වෙලා මාව ගෙන්න ගත්තා ඩුබායි වලින්. ඊට පස්සේ දැන් ක්ලාසස් හතරක් කරා. ඒත් ඉවරයක් නැහැ. ඉතින් මම හිතනවා මේ පාර ඉවර කරන්න පුළුවන් වෙයි කියලා. ඉතින් පුළුවන් කෙනෙක් ඉන්නා නම් මේ ක්ලාස් එකට සම්බන්ධ වෙන්න. මම උගන්වන්නේ ජෙමෝලොජි නෙමෙයි, බිස්නස් එකට එන කට්ටියට තමයි මම උගන්වන්නේ. සාමාන්‍යයෙන් ගල් වර්ග හඳුනා ගැනීම. ලෝකේ කොහේ ගියත් ප්‍රධාන වශයෙන් එන ගල් වර්ග තමයි අපි කතා කරන්නේ. සාමාන්‍යයෙන් ගල් වර්ග 150ක් විතර අපි බලනවා දවස් 6යි. ඒකත් බලමු. ඊට වඩා ඔය ලයිව් ටික අහන්න, පරණ ලයිව් තියෙන ඕන තරම් ඔඩියෝ ලයිව්ස්. ඒ ටිකෙන් ඔයාලට හොඳ දැනුමක් ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ඒ ටික තමයි කියන්න තියෙන්නේ. ආයේ අපි වෙලාවක හම්බවෙමු. ලයිව් වෙන්න කලින් පැයකට විතර කලින් තමයි මට මේ පෝස්ට් කරන්න පුළුවන්. ඒ නිසා පොඩ්ඩක් මේ මාව ෆලෝ කරගෙන ඉන්න. ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එව්වට මට එක්සෙප්ට් කරන්න විදියක් නැහැ. දැනටම 5000ක් විතර ඉන්නවා. ඒ වුණාට කමක් නැහැ. ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් දැම්මට කමක් නැහැ. මැසෙන්ජර් වලින් කතා කරන්න පුළුවන්. මගේ ෆෝන් නම්බරේ දීලා තියෙන්නේ. ඕනෑම කෙනෙක් ඕන වෙලාවක ඕනෑම උදව්වකට මට කතා කරන්න පුළුවන්. ඉතින් ඒ ටික තමයි කියන්න තියෙන්නේ. අදට සමු ගන්න සියලු දෙනාටම ජයෙන් ජයම වේවා. ජිල්ම වේවා. ජය වේවා. Thank you.